හලෝ හලෝ යාළුවනේ, අන්‍යවාසෝ කියලා ඔන්න පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට අදත් පොඩි වීඩියෝ එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ දවස්වල ඔන්න 8 වෙනි මාසේ රස්නේ මාසේ අපි ගිහිල්ලා බලමු මොන වගේ වගා කටයුතු මේ මාසේ වෙන්නේ. මේ දවස්වල කඩි මුඩිය අවුව බලන්නේ නැතුව, වැස්ස බලන්නේ නැතුව කට්ටිය වැඩ කරනවා. එහෙනම් යාළුවනේ යමු වීඩියෝ එකට. දිගටම එකතු වෙලා ඉන්න SL ලංගියත් එක්ක. මේ තියෙන්නේ කාම් ගහක් තමයි. දවස්වල කාම් තමයි වැඩියෙන් පරදාවක් ලබා ගන්න ශාකය. ඔන්න සීයා පොල්ලයක් ගහනවා. ඒ කියන්නේ පණුවන්ට ගහන බෙහෙත් තමයි ගහනවායි කිව්වේ. උම්මගා ඕටි ගස්සයෝ. උම්මගා කොරියාවේ ගොඩක් රස පළතුරක් තමයි මේ කාම් කියන්නේ. ගොඩක් ආස කරන පළතුරක් තමයි. මමත් ගොඩක් ආසයි මේ කාම් වලට. මේ තියන්නේ අපේ සීයාගේ තමයි. අපි බලමු වටයක් ගාලා සීයාගේ මොනවද කියලා තියෙන්නේ ගෙදර. ගොයම් කපන මැෂින් එකක් තියෙනවා. ගොයම් කල හිටවන මැෂින් එකක් තියෙනවා. සිලෝරු කල් තබා ගන්න පිටි කඳලා ගෙනත් කියලා තියෙන්නේ. මෙතන තියෙන්නේ ඇපල් ගහක් තමයි. කොච්චි පාත්තියත් ඔන්න සාරවත් විදියට හැදිලා තියෙනවා යාළුවනේ. මෙන්න මේ විදිය පිනිල් හවුස් එකක් තියෙනවා. හැම ගෙදරකම මේ පිනිල් හවුස් ඇතුලේ තමයි වගා කරපුව ගෙනල්ලා වේලගන්නේ. මිරිස් ඉදෙන් ඉදෙන්න කඩන් ඇවිල්ලා වේලන්න තමයි මේක ඇතුලේ දාලා තියෙන්නේ යාළුවනේ. මේ තියෙන්නේ මෝලක් මිරිස් කුඩු කරන්න. හැම ගෙදරකම වගේ මේ විදියටම පිනිල් හවුස් එකක් ගහලා පිනිල් හවුස් වල තමයි වැඩ කරන්නේ. මොකද වැස්සට තෙමිනවා, පින්න ගහනවා. හිමුණාට පස්සේ ගොඩ සවුත් වෙන නිසා ඉක්මනට වේල ගන්න පුළුවන්. මේක ඇතුලේ හොඳ හිරු එළියක් වැටෙන තැනක හයි කරාට පස්සේ ගොඩක් රස්නේ ඇතුලේ. ඒ වගේ තමයි ඔන්න යාළුවනේ වම්බටු වම්බටුයි චන්ති වගාවක් තමයි එහා තියෙන්නේ. හැම ගෙදරකම වගේ මේ විදියට වගාබින් තියනවා. හැම ගෙදරකම වගේ හැමෝම ගොඩක් ආසාවෙන් වගා කරගන්නවා තමන්ගේ දිනදා ආහාර ලබා ගැනීම සඳහා. මේ සීතල කාලේ නම් නෑ, රස්නේ කාලේ මේ විදියට වගා බිම් සකස් කරනවා. මේ දවස්වල පරදාව නෙලාගෙන දෙවනි පාරට තුන්වෙනි පාරටත් වගා බිම සකස් කරලා තමයි දිගටම වගා කටයුතු කරන්නේ. 11 වෙනි මාස වෙනකම් කොරියාවේ තුන්වෙනි මාසෙ පටන් ගත්තට පස්සේ දිගටම වගා කටයුතු කරනවා. කොරියාවේ ගෙවල් මං කිව්ව විදියට මේ ගෙදරත් මේ පිනිල් හවුස් එකක් ගහලා තියෙන්නේ. නිහාසයෝ උම්මා නනන් චිකි මුයේ චිප් කට්ට වස්සේ ඕතල් උයේ උයේ යෝගි උයේ කිනම් කට්ට වස්සේ උම්මා කයෝ ඊක තු උයේ ක උයේ ක අක්ක යෝගි කම් දැසි මස්සේ කම් දැසිම් කු චිකි මොසිම් ලාගෝ යෝ මොසිම් නන්දිය උරුචිකු මුයේ කට්ට ඔක්කේ යෝ ඒ ආච්චිගේ තමයි මේ කුඹුරු ඔක්කොම. මේ උඩ තියෙන කැලෙත් ආච්චිගේ තමයි. ආච්චි කියනවා වැඩ කරන්න කට්ටිය කවුරුත් නැති නිසා ගෙදර ආච්චි සල්ලි වලට පිටායට දීලා තමයිලු තියෙන්නේ. කොරියාවේ ඉතින් ගොඩක් වයසක අයට ඉතින් වැඩ කරන්න අමාරු නිසා එයාලා පොඩි ගාණක් අරගෙන පිටට වැඩ කරන්න දෙනවා. එහෙම තමයි තියෙන්නේ. ඔකී චුප්සාදේ ඵල්චන අනේච්චි70-80만 원, 100만 원 안쪽으로는 살걸? 그죠? 여기에? 우리 스리랑카에서? 한 소가 하나 한 10만 원짜리 있어요. 새끼? 새끼 아니고 에이미? 예. 여기는 500만 원, 600만 원. 예.
근데 지금 경기가 나빠서 예. 한국에도 술을 빚지고 있어요 지금. 어... 한 발에 팔으면 한 150에서 200m 30개월 내려야 돼. 사료값은 비싸고 솥값은 어... 싸고 했죠. 사료가 이렇게 나와. 에? 할배에서 이게 살을 아 살이요 여기에서 예, 나온 거요? 그리고 또 소주 집주고 물은 이렇게 자연적으로 나오고 아 사장님 그요 이거? 네 혼자 일하는 거요? 그럼 몇 개 안 돼 얼마 안 돼 아 딴 데가 또 있는데 예 여기는 그냥 나 혼자 축구라고 아 저기 다른 데는 사람들 있어요? 거기 사람 왜 어디 마당은 있으면 갈라고? 근데 오래 해야 돼 오래 아. 오래 몇 년 남았다 아니 사람 있으면 내가 잡아줄게요. 사람 필요하면은. 아이 그런데 왜 딱 가면 안 돼? 아 이따가 가면 안 돼요. 그래, 어, 계속 있어야. 그렇지. 예. 몇 년이라도 있어야지 왔다가 조금 어려면 가. 아 그건 그래요? 안 되는 거고. 예. 어디가 있는 거요? 아니 나는 요 근처가 또 부석이라는 데가 있고 에. 우리 딸은 이제 강원도 저기가 있어. 철원. 아. 소가 많아. 천 마리야 천 마리. 스물한 아. 명 있어. 대충 월급 얼마 주는 거예요 사람 나오면은? 대충만? 200 얼마 준다던데? 아 그래요? 이렇게 좋은 사람 있길라 이렇게 나 해줘 내가 거기다 소개해줄게 마땅한 사람 돈은 한 50만 원씩 더 받아주고 에. 다음은 2, 3년이라도 있을 사람이야지 한두 달 해갖고는 안 돼 이거는 예예예 알겠습니다 예 있으면 내가 에, 에. 잡아줄게요 예 그래 언니 언니 매 담아이 하라파미가 매 와닷 갓띠 호이노 베드 그란나 ඔන්න මේ විදිහට තමයි ආලුවනේ හරක් ෆාම් වල වැඩ කරන්න එන ඔයාලට හරක් ෆාම් වලත් වැඩ කරන්න තියෙන්නේ මේ විදිහට තමයි හරක්ගේ ඇතුලේ තියෙන ජරාව අයින් කරන්න ඕනේ ඒ වගේම තමයි මේ මැෂින් වලින් තමයි කෑම අවශ්‍ය වෙනකොට කෑම වැටෙන්නේ ඒ වගේම තමයි මේ පිදුරු පිදුරු ගොයන් කැපුවට පස්සේ පිදුරු මිටි බැඳලා පිදුරු ගෙනල්ලා තමයි හරක්ට කන්න දාන්නේ ටිකින් ටික පැටවුත් ඉන්නවා බය වෙලා ඉන්නේ මම ආකුණුස බය වෙලා ඉන්නේ පේනවනේ ආදුවනි සජන්ින් කියනවා තාම එයාට ෆාම් ගොඩක් තියෙලු වැඩ කරන්න කට්ටිය හොයනවා එයා වැඩ කරන්න කට්ටිය ඉන්නව නම් මට කියන්නලු හැබැයි මාසයක් දෙක ඉඳලා යන කට්ටිය නෙවෙයි එයා හොයන්නේ අවුරුදු ගාණක් වැඩ කරන්න පුළුවන් අය තමයි හොයන්නේ මේ විදිහට තමයි හරක් ෆාම් වල වැඩ වෙන්නේ මෙතන තියෙනවා යාළුවනේ වතුර වතුර ඉවර වෙනකොටම මේ බටේ දිගේ වතුර එනවා මේකට එහෙම තමයි තියෙන්නේ ඔන්න ඔය තමයි හරක් ෆාම් වල වැඩ කරන කටයුතු හැබැයි මේ හරක් ෆාම් එකේ නම් හරක් පොඩ්ඩක් ඉන්නේ ඒක නිසා අවුලක් නැහැ ලොකු ගඳක් නැහැ පොරියාවේදීන් වැඩ තියෙනවා හොඳට වැඩ කරවතින් හැමෝටම හොඳට වැඩ කරන්න විතරයි තියෙන්නේ වැඩ තියෙනවා දැන් මම ගොඩක් වෙලා කතා කරා සජන්ණිම් එක්ක ගොඩක් හොඳයි සජන්ණිම් මේ තියෙන්නේ මදුරුවන්ට දාලා තියෙන්නේ මේක මදුරුව ඇලවෙන්න තමයි මේක තියෙන්නේ මේටි ගොලියක් දාලා තියෙන හරක්ට මදුරුවන්ගෙන් ආරක්ෂාවන්න මේ දවස්වල මදුරුවෝ ඉන්නවනේ මොන හරක්ට කන්න දාන කෑම තමයි මේ බයිට් වගේ జాතියක් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ හරක් ෆාම් වල වැඩ තියෙන්නේ ලොකු වැඩක් නැහැ මේකේ තියෙන්නේ කෑම ටික දාන්නයි තව තියෙනවා ඉන්ජෙස්ෂන් ගහන්නත් කියලා මේ හරක්ට එහෙම තමයි තියෙන්නේ සයන්ින් මේකේ නම් තනියෙන් වැඩ කරනවායි කියලා කිව්වේ තව කීයකෝ ෆාම් ඒ ෆාම් වලට කට්ටිය ඉන්නවනම් හැබැයි දවසත් එක වැඩ කරන්න නෙවෙයි අවුරුදු ගාණක් වැඩ කරන්න තමයි හෙව්වේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න ඔන්න සයන්ින් මේ ආදරෙන් සලකනවා මේ හරකෙක් මාන් 600ක් වෙනවලු ඒ කියන්නේ මේ ඉන්න හරක් තෝගයට ගොඩක් ලොකු ගාණක් කියලා යෝගී තොන් යෝගී තසහනන් ගයෝ이렇게 걸음을 이렇게 걸음장이 있어야 축사 허가를 내줘 그래서 이렇게 누가 가져가요 여기? 걸음? 예? 걸음? 예? 필요한 사람 있으면 이렇게 줘도 돼 뭐 그런 거도 있어요? 줄 게 없어서 어떡해요? 아니 괜찮아요 그냥 내가 부경 이거 왔어요 개 있어가지고 무서워가지고 못 나왔어요 아니 안 끊어 짜놨기는 한데 잡아봐서 가지러 가면 예 මොනවද දෙන්න බැරි වෙච්ච එකට කනගාටුයිලු එහෙම තමයි ඉතින් ගොඩක් ආදරේ
අපි හොඳට වැඩ කරන්න තමයි ඕනේ. ගොඩක් හොඳට සලකනවා ඇත්තරම. ඔන්න යාළුවනේ මේ තියන්නේ කෝන් කියන ඇට ජාතිය හදාගන්න ශාක වර්ගයක් තමයි. මේකේ මේ ඇට අඹරලා රසවත් පානයක් හදාගන්නවා. ඒව ඔය තියෙනවා කඩවල වල විකුණන්න. හොඳට ශක්තිය වඩවන පානයක් තමයි මේ කෝන් කියන ඇට වර්ගයෙන් හදාගන්න බීම ජාතිය. මෙතන තියෙනවා කොච්චි, ගස්වල පිරෙන්න කොච්චි තියෙනවා. ඔන්නයාලනේ මේ තියන්නේ වටක්ක තමයි. කොහොමද වටක්ක හැදෙන? ඔන්න මේ දවස්වල වටක්කක් තියෙනවා. ඉතනක් තියෙන වටක්ක පාමුතු ජාතියේ විදිය වටක්ක තමයි මෙතන නම් තියෙන්නේ. කොරියාවේ මුල්ම වතාවට දැක්කේ යාළුවනේ කිරි අලහරි. මට හිතෙන්නේ ගහලවගාවක්ද දන්නේ හරියට. මේක දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මේ ශාකේ මොකද්ද කියලා, ගහලද වෙන මොනවා හරිද කියලා. අපල් ගහක් තමයි මේ තියෙන්නේ. පේනවනේ අපල් ගහේ ගෙඩි හැදිලා තියෙන්නේ හොඳටම. මෙතන තියෙන ඉඟුරු, ඉඟුරු තියෙනවා. එතකොට ලීස් තියෙනවා, කොච්චි පාත්තියක් තියෙනවා. ඒ වගේම තමයි අපල් ගහකුත් ඉස්සරහා තියෙනවා. පේනවනේ යාළුවනේ ගොඩක් ලස්සනයි. ඒ වගේම ආස හිතෙනවා මේ වගේ වගා කරගෙන අපි පළදාව නෙලා ගන්නකොට.집에서 길른 거니까 드세요. 네, 감사합니다. 네, 하루네 잠에 길이 되고 눈나마다. ඇත්තරම යාළුවනේ ආදරණීය මිනිස්සු තමයි කොරියාවේ ඉන්නේ. ඔයාලා එන්න ඕන. හොඳම රට තමයි කොරියාව ඇත්ත වශයෙන්ම කතා කරුවොත්. ඇවිල්ලා බලන්න කොරියාවට ඔච්චර හොඳ කියලා. කොරියාව මම නම් වෙන රටවල් වලට වඩා ගොඩක් ආස කරන්නේ මේ කොරියාවේ ජීවන රටාවට. වැඩිය විශාලත්වයක් නැහැ ගෙවල්. ඔන්නෝ තමයි කොරියාවේ ගෙවල් තියෙන යාළුවනේ. පොඩි පොඩි ගෙවල් වල තමයි කොරියන් ජාතික ජීවත් වෙන්නේ. ගෙවල් වලට ලොකු අවධානයක් යොමු කරේ නැති වුණාට වගා බිම් වලට නම් ලොකු අවධානයක් යොමු කරනවා. පේනවනේ යාළුවනේ මෙන්න මේ විදියට තමයි සුදු ලුණු කල් තබා ගන්න තියෙන්නේ. සීතල කාලේ ඉවර වෙනකම්ම ගොඩක් කල් අවුරුදු දෙක තුනක් වුණත් සුදු ලුණු මේ විදියට කල් තබා ගන්න පුළුවන්. හැම ගෙදරකම මෙන්න මේ විදියට තමයි මැටියෙන් හදලා තියෙන්නේ ගෙවල්. මහ ගොඩක් ලොකු විශාල ගෙවල් නෙවෙයි තියෙන්නේ. අනේ මෙතන තියෙන්නේ මං කිව්වත් වගේ පිනිල් හවුස් එකක් තමයි. අපි පළදාව නෙලාගෙන මේක ඇතුලේ ගබඩා කරලා සුද්ධ කරලා වෙළඳ පොළට නිකුත් කරන්නේ. ඒකම ගෙවල් වලට වැඩි අවධානයක් යොමු කරේ නැතුණාට වගා බිම් වලට නම් යාළුවනේ ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ඇත්තරම වෙන්න ඕනේ ඒක තමයි. මේ කොච්චි ගස් වැටෙනවට තමයි මේ කම්බි කූරු ගහලා ලණු ඇදලා තියෙන්නේ. පේනවනේ යාළුවනේ මේ විදියට තමයි වගා බිම් සකස් කරන්න ඕනේ ඇත්තටම. ගොඩ ආසාවෙන් තමයි කොරියන් ජාතිකයෝ මේවා වගා කරන්නේ. ඔන්න ඔහොම තමයි කියන්නේ යාළුවනේ. කොච්චි පේනවනේ කොච්චි කරලක සයිස කොහොමද කියලා. එන්න යාළුවනේ මෙතනක් තියෙන්නේ පිනිල් හවුස් එකක් තමයි. දුරුම් සුද්ධ කරලා දාලා තියෙන්නේ. මානල් යෝ ආත දාගා පොනෙල්ලා ගොයෝ සිමල්ක. සිමල්කයෝ? ඈ.언제 심을까요? 이거? 예. 다음 달 20일? 아, 그래요? 이거 심으면 잘 나올까요? 이거 심으면 이제 내년에 이것만으로 해들어서 해야지. 네, 알려니 달아 가라는 하다는 메와 메 수둘로노 달아 가라는 තමයි මේ සුද්ධ කරලා තියන්නේ. 이ලඟ අවුරුද්ද සුදුනු ගන්න. මේක ඇතුලේ තියෙන අවශ්‍ය කරන සියලුම දේවල්. තව දෙයක් පෙන්වන්න ඕනේ යාළුවනේ ඔයාලට. ලැබෙන හැම ඉඩකම වගා කරන්න පුරුදු වෙලා තියෙනවා. කෝන් කියන ශාකයේ තමයි වගා කරලා තියෙන්නේ. පාර දෙපැත්තෙත් හැමෝම හම්බ වෙන හැම ඉඩකම පොඩි ඉඩේද හම්බ වෙන්නේ. හැම පුරාම මොනවාම හරි පැලයක් හිටවන්න පුරුදු වෙලා තියෙනවා. ගොඩක් ලොකු වටයක් ගහලා ආවා ඔයාලට මේ ටික පෙන්වන්න. ඔන්න ඔහොමයි යාළුවනේ අද දවසේ වැඩ කටයුතු ටික
ඔයාලට පෙන්වුවේ මේ වගේ හැමෝම හුරු වෙලා තියෙනවා කුෂිකර්මාන්ත කටයුතු වල නිරත වෙන්න. මේ දවස්වල ලැබෙන පොඩි ඩේද හැමෝම වගා කරන්න පුරුදු වෙලා තියෙනවා. හොඳ පළදාවක් ලැබිලා තියෙනවා. කෙටි කාලයක් ඇතුළත ලොකු පළදාවක් ලබා ගන්න පුළුවන් විදියට තමයි කට්ටිය වගා බිම් සකස් කරලා තියෙන්නේ. වගා කටයුතු කරගෙන යන්නේ අපේ රටෙත් මේ විදියට කුෂිකර්මාන්තය හොඳට දියුණු කරගන්න හැකියාව ලැබේවි. ඉස්සරහට අපි ගොඩක් මහන්සි වුණොතින් කරන්න බැරි දෙයක් නැහැ. අපි වැටිච්ච තත්ත්වෙන් ගොඩ එන්න හොඳම ක්‍රියාමාර්ගය තමයි මෙන්න මේ කුෂිකර්මාන්තය ලංකාවේ දියුණු කරන එක. කුෂිකර්මාන්තයට ඉස්සරහට කට්ටිය ගණීවි. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් අරගෙන ඉන්නම් ඔයාලට. එනයි යාළුවනේ, ගිහිල්ලා එන්න. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න හැමෝම. ජය වේවා.